හරි පුතේ, සියලු දෙනාට සුබ දවසක්. මම මේ කතා කරන්නේ මේ වර 2026 A-level කරන, ඒ කියන්නේ 2023 O-level විභාගයට මුහුණ දීපු සියලුම සිසු දරුවන් වෙනුවෙන් කරන නිවේදනය එකක්. එතකොට පුතේ, මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒ ලෙවල් ඔයාල විෂය ධාරාව හරියාකාරව තෝරගන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි මම මේකෙන් සිදු කරන්නේ. එදර්බුතේ මෙන්න මේ විදිහට චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඔයාලට කොහොමද ඒ ලෙවල් විෂය ධාරා, නැත්නම් ඔයාල හදාරන්න කැමති ඒ ලෙවල් 2026 එළ විභාගයට මුහුණ දෙන්න මොනවද විෂය ධාරාවන්ද ඔයාලා හදාරන්න, ඔයාලට තෝරගන්න ඕනේ කියන එක. හරිද? ඒ සඳහා මෙන්න මේ විදිහේ චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. මේක මම සඳහන් ඒවා මේ ඔයාලට එමෙිට පැහැදිලි කරන්නම්. මේකෙදී අපි ගත්තහම මේක ගොඩක්ම වැදගත් වෙන පුතේ කලා විෂය ධාරාව සිදු කරන අයට. එතකොට මේක ගත්තාම පුතේ මේ මෙතන තියෙනවා විෂය ධාරාවන් 1 2 3 4 5 6 7 8 9, මෙතන 11ක් තියෙනවා. හරිද? මේ 11ට එය කියනවා සමාජ විද්‍යා හා ව්‍යවහාරික සමාජ අධ්‍යයනයේ විෂය. මෙන්න මේ විෂයන් 11න් ඔයාලට තුනක්, මේ ඕනම විෂයන් තුනක් ඔයාලට හැදෑරීමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් මෙතන මේ සමාජීය විද්‍යා විෂයක් හැදෑරිය යුතුමයි. ඊළඟට ඕනනම් මේක විෂයකු ආගම් හා ශිෂ්ටාචාර විෂයක් හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් සෞන්දර්ය විෂයක් හදාරන්න පුළුවන්. ඊළඟට භාෂා විෂයන් මෙන්න මේ ටික තමයි අපේ ඒ ලෙවල් සඳහා වැදගත් වෙන්නේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, පාලි, සංස්කෘත, චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපාන්. ඔය කියන විෂයන් තමයි තියෙන්නේ. මෙතන ගත්තහම අපිට මෙන්න මේ කියන විෂයන් ටික විතරයි හදාරන්න පුළුවන්. ඒතකොට මේ කියන විෂයන් දෙකක් සමග මෙන්න මේ කියන සමාජ විද්‍යා විෂයක් අනිවාර්යෙන් අදාරන්න ඕනේ. මෙන්න මෙතන ඒක පැහැදිලි වෙනවා. භාෂා විෂයන් දෙකක් තෝරා ගන්නා ශිෂ්‍යයෙකුට සිය තුන්වැනි විෂය වශයෙන් සමාජ විද්‍යා හා ව්‍යවහාරික විද්‍යා, ආගම් ශිෂ්ටාචාර සෞන්දර්යයන් විෂය කාණ්ඩවලින් කැමති විෂයක් තෝරගන්න පුළුවන්. හරිද? ගොඩක් භාෂා කරනවාට අපි කියන්නේ තමන් කැමති මෙන්න මෙතන මේ තියෙන භාෂා දෙකක් තෝරගෙන ඔයාට භාෂාවක් කියන්න පුතේ යම් කිසි කෙනෙක් සමග අදහස් හුවමාරු කරගන්න තියෙන විෂයක් නිසා, අදහස් හුවමාරු කරගන්න තියෙන විෂයක් නිසා ඒකෙදි වෘත්තීය සුදුසුකමක් හදාගන්න අපි ගොඩක් කලාවට කියන්නේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන්න කියලා. හරි? එතකොට තොරතුරු තාක්ෂණ විෂය ඔයාලට හදාරුනේ හැකියාව තියෙනවා. එතකොට මොකද ඉසඩ් එකක් තොරතුරු තාක්ෂණ විෂයන් සඳහා පොඩ්ඩක් ඉසඩ් එක හොඳ මට්ටමක තියෙන නිසා. ඊට පස්සේ වාණිජාංශයේ කරන අයට ගුණම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයන සහ ආර්ථික විද්‍යාව වෙන විෂයන් තමයි සම්මත විෂයන් තුන. නමුත් මේ විෂයන් තුනෙන් ව්‍යාපාර අධ්‍යයනය හෝ ආර්ථික විද්‍යාව අයින් කරලා මෙන්න මේ කියන විෂයන් තෝරගැනීමේ හැකියාව තියෙන. එතනක් තියෙනවා තොරතුරු තාක්ෂණය. නමුත් මේ කරන ගොඩක් අය තොරතුරු තාක්ෂණ විෂය තෝරගන්නවා. මෙතන ගිණුම් කරමය හැර අනෙක් දෙක සහ තුන කියන විෂයන් ඉවත් කිරීම මගින්. හැබැයි බලන්න ඕනේ තමන් කරන පාසල, නැත්තම් ඒ ලෙවල් කරන්න තියෙන පාසලේ ඔයාල කැමති විෂයන් තෝරගෙන ගියාට වැඩක් නැහැ. පාසලේ ඒ විෂයන් තියෙනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඔයාලා ඊළඟට ජෛව විද්‍යා තාක්ෂණය, නැත්නම්
අපිට පුළුවන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව හෝ ගණිතය මේ කියන විෂයන් දෙකෙන් මෙතන ඕන එකක් හදාරන්න පුළුවන්. ඊළඟට භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ උසස් ගණිතය මේක ගොඩක් වෙලාවට අපි ගොඩක් දකිනවා අඩුයි කියනවා. ඊළඟට ජෛව පද්ධති තාක්ෂණයේදී තාක්ෂණය හදාරන සිසුන්ට එක්කෝ විෂය ධාරාව හදාගන්න පහත විෂයන් අනිවාර්යෙන් තෝරාගත යුතුය. ජෛව පද්ධති තාක්ෂණයේදී හෝ තාක්ෂණය සඳහා විද්‍යාව. හරිද? තාක්ෂණය සඳහා විද්‍යාව. එතකොට තුන්වන විෂය ධාරාව විදිහට මේ විෂයන් දෙක අදාරන්න ඕනේ අනිවාර්යයි. මෙතනින් ගොඩක් අය තෝරගන්න මෙතන මොකද්ද? තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන විෂය සාමාජ්‍ය අධ්‍යයනය ගන්න පුළුවන්, භූගෝල ආර්ථික විද්‍යාව. හැබැයි ඒ විෂයන් පාසල් වල තියනවාද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. ඉංජිනේරු තාක්ෂණ වේදයේදී ඉංජිනේරු තාක්ෂණ වේදයේ සහ තාක්ෂණය සඳහා විද්‍යාව අනිවාර්යයි. අර මෙතන තිබ්බ මේ විෂයන් වලින් එකක් ආයෙ තෝරගන්න ඕනේ. ඊළඟට අපි ආයෙදී ගියාම ඊළඟ එතනින් එහාට ගොඩක්ම වැදගත් වෙන්නේ නැහැ. එතකොට කියන්න තියෙන්නේ ඔයාලා තෝරගද්දි ඔයාලට ගැළපෙන හරිම විෂය තෝරගන්න, මේක වෘත්තීය මට්ටමට යන විෂයක් නිසා. ඊළඟට කියන්න කැමති ඔයාලට මගේ A level 2026 උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා. තොරතුරු හා සම්නිවේදන තාක්ෂණය ICT කියන විෂය කැමති සිසුන් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුන් සඳහා තියෙන්නේ ඇවිල්ලා බදාදා, පස්වමි බදාදා, පස්වන බදාදා සවස 2:30ට, සවස 2:30ට මම පටන් ගන්නවා. ඔයාලට ජොනි පස්සන බදාදා කවුද? ජොනි පස්සන බදාදා 2:30ට මගේ ICT පන්තිය ආරම්භ වෙනවා ආයතනය තුලදී. ඔයාලට සම්බන්ධ වෙන්න අවකාශයේ තියෙනවා. ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න 0.71 89.65 248 යන දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් පන්ති පැවැත්වෙන්නේ කොහෙද කියන එක. එතකොට ඔයාලා මේකට සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා ICT කියන විෂය මුල ඉඳලා හරියාකාරව ඉගෙන ගන්න. මොකද මේකේ අපි ගොඩක් වෙලාවට ඔයාලට දෙන්නේ විෂය සම්පූර්ණයෙන් උගන්වනවා, විෂය සම්පූර්ණයෙන් ආවරණය කරන විභාගයට කලින්. ඒ නිසා මැක්ස් කරන ළමයිටත් ICT විෂය හදාරන්න පුළුවන්. රසායන විද්‍යාව අමාරු වගේ කියලා හිතනවා නම් ICT වලට මාරු වෙන්න පුළුවන්. එතනදී එයාල පොදු විෂය ධාරාව යට තමයි පුතේ විභාගයට පෙනී සිටින්නේ. එතකොට සමහර අයගේ ලොකු මේකක් තියෙනවා, මේ මැත්ස් එක ITI හරියන්නේ නැහැ අර මේ කියලා. නමුත් ගොඩක් ළමයි දැන් ප්‍රවණතාවයක් තියෙනවා, ගොඩක් ලෝක යන්නේ ගොඩක් වෙලාවට තොරතුරු තාක්ෂණය පැත්තට. ඒ නිසා වෘත්තීය රැකියාව ගොඩක් තොරතුරු තාක්ෂණය පැත්තේ නිර්මාණය වෙනවා. ඒ නිසා තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම ඉතාමත් පිටුවහලක් වෙනවා විශ්වවිද්‍යාලයන්ට. මොකද තොරතුරු තාක්ෂණය සඳහාම විශේෂිත උපාධි තියෙනවා. ඒතකොට තොරතුරු තාක්ෂණය කරපු ළමයිට මූලික අවස්ථාව ලැබෙනවා විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා. ඒතකොට තොරතුරු තාක්ෂණයෙන්ම ඔයාලට උපාධි හැදෑරීමේ හැකියාව තියෙනවා. විභාගයේ පාස් වුණත් ඕනුණත් ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ICT නැත්නම් තොරතුරු තාක්ෂණ උපාධි හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේකෙන් යන්න පුළුවන් පැති ගොඩක් තියෙන නිසා
වැඩි විස්තර දැනගන්න ඕන නම් මට මේ දුරකථන අංකයටම කෝල් එකක් දෙන්න පුළුවන්. දීලා ඔයාලා කවුරුණක් ප්‍රශ්නයක් නැත්, ගැටලු තියෙනවා නම් කතා කරන්න, කතා කරලා හදන්න. ඔන්ලයින් පන්තියකුත් ඉදිරියේදී පටන් ගන්න නියමිතයි. ඒ නිසා ඒකටත් ඔයාලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි, එතකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. මේ WhatsApp අංකයට යොමු කරත් ප්‍රශ්නයක් නැහැ, මේකට කතා කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට පුතේ ඔයාලා තොරතුරු තාක්ෂණය හරියට ඉගෙන ගන්නවා නම් එන්න අපේ පන්ති වලට. අපේ පන්ති වල ළමයි ගොඩක් අපි සම්බන්ධ කරගන්නේ. හේතුව ICT කියන විෂය අනිවාර්යෙන් සමත් විය යුතු නිසා අපේ උපරිම පන්තියකට සිසුන් යම් ප්‍රමාණයක් බලව ගන්න. ඊට පස්සේ තව වැඩි වුණොත් එයාලට අමතරක දවසක් දාලා අපි දෙවෙනි කණ්ඩායම විදිහට පටන් ගන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා සෑම සිසුවෙක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අපි පන්ති පැවැත්වීම් සියල්ල සිදු කරන්නේ. ඒ නිසා සියලුම සිසුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් පළවෙනි දවස මේකදී අපේ ICT විෂය හඳුන්වා දීම සහ පළමු පාඩම ආරම්භ කරනවා. පළමු පාඩම ආරම්භ කරන විෂය හඳුන්වලා දෙන එක ළමයිට හඳුන්වලා දෙන්න ඕනේ. එතකොට පාඩම් 14 කොයි විදිහටද තියෙන්නේ කියන එක, පාඩම් 14යි තියෙන්නේ. ඒ 14ෙන් 13ක් අපිට ඉගෙන ගන්න තියෙන අනිත් එක අවසාන ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඒ නිසා ඒ දේවල් හරියාකාරව සිදු කරන හැටි ඔයාලට මගෙන් දැනගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාට පුතේ සුබ දවසක්. ඔයාලා මාත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන 2026 සිසුන් සඳහා තමයි මේ ආරාධනාව සිදු කරන්නේ. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.